පසුපස සිට නන්දලාල්ට පහර දුන් විප්ලවවාදියා ජවිපේ සහ මාලිමාවේ නායක අනුර කුමාර දිසානායකගේ බර අභිප්‍රහාරවලට මේ දවස්වල ලක් වෙන්නේ මහා බැංකු අධිපති නන්දලාල් විරසිංහ. ඒ පහරවල් වලින් නන්දලාල් බේර ගන්න හරි නන්දලාල් වෙනුවෙන් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න හරි රටේ රාළට ඕන නැහැ. රටේ රාළ බලකාය නිරන්තරයෙන්ම කොන්දේසි විරහිතව රට වෙනුවෙන් පෙනී ඉන්නවා. රටේ ජනාධිපතිගේ පටන් ඕනම පන්නේ පුද්ගලයෙකුට රටේ රාළගේ විවේචනය හැදින්නෙත් ඇගීම හැදෙන්නෙත් ඒ කොන්දේසිය මත පිහිටලයි. ඇත්තටම අපේ රට බංකොලොත් රටක් බව ප්‍රකාශයට පත් කරපු විදිහ සම්බන්ධව විවේචනයක් රටේ රාළටත් තියෙනවා. හැබැයි ඒ විවේචනය නන්දලාල් වීරසිංහ විතරක් ඉලක්ක කරපු එකක් නෙවෙයි. ඒ විවේචනයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, එදා මුදල් ඇමති අලි සබ්රි, මුදල් අමාත්‍යාංශය සහ මහා බැංකුව අයිති වෙනවා. ඒකෙන් කියන්නේ ඒ වෙනකොට අපි බංකොලොත් සීමාවේ හිටියේ නැහැ කියන එක නෙවෙයි. ඒ වෙනකොටත් නිකුත් කරලා තිබුණු ජාත්‍යන්තර මූල්‍ය වාර්තා අනුව අපි හිටියේ බංකොලොත් සීමාවේ ගැට්ටේ. කාලයක් තිස්සේ අනුගමනය කරපු වැරදි මූල්‍ය කළමනාකරණය සහ වැරදි ආර්ථික උපාය මාර්ග ඒකට බලපෑවා. කොහොම වුණත් රට බංකොලොත් කියලා ප්‍රකාශයට පත් නොකර අද සිද්ධ වෙන IMF ක්‍රියාවලියට ඇතුල් වෙන්න අපට පුළුවන්කම තිබුණා කියන විශ්වාසය අදත් රටේ රාළට තියෙනවා. ඊළඟට අපේ රටේ මූල්‍ය බලය තියෙන පාර්ලිමේන්තුව නොසලකා ඒ ගැන පාර්ලිමේන්තුවේ සංවාදයක් නොකර රට බංකොලොත් කියලා ප්‍රකාශ කිරීම බරපතල වරදක්. ඊට අදාළ විවේචනය ඒ බරින්ම ඒ මොහොතේම රටේ රාළ ඉදිරිපත් කළා. හැබැයි එදා ඒ ගැන මීක් සද්දයක්වත් ජවිපෙ පැත්තෙන් ආවේ නැහැ. එහෙම නොකළ ජවිපෙ ඊට මාස ගානකට පස්සේ අද ඒ ගැන මහා ගෝරනාඩුවක් කරනවා. අනුර කියන්නේ නන්දලාල් රටේ බංකොලොත්භාවයේ ප්‍රකාශයට පත් කළේ රට IMF ක්‍රියාවලියට ගැට ගහන්න ඕන හින්දායි කියලා. රටේ ජාතික සම්පත් සහ රාජ්‍ය දේපළ විකුණන්න ඕන හින්දායි කියලයි. දැන් අනුරත් විමල් වගේ දුප්පත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලට පහු බැහැලා. එත අනුර දිසානායක වසන්ත මුදලිගේටත් එහා ගිහින් IMF එක රටින් පන්නනවා කිව්වොත් පුදුම වෙන්න එපා. අනුරගේ ඒ චෝදනාව වලට උත්තර දෙන්න ඕනේ අනුර දිසානායක අපේ අනාගත ජනාධිපතිතුමාගේ කැබිනට් මණ්ඩලයේ ඉන්න මුදල් ඇමති සුනිල් හඳුන්නෙත්ති මැතිතුමාගේ වචනවලින්. සුනිල් හඳුන්නෙත්ති මුදල් ඇමතිතුමා පහුගිය දවසක රූපවාහිනී සංවාදයකට ඇවිත් කිව්වේ අපි IMF යන්න ඕනේ. IMF එකේ ණයත් එක්කම අපිට බරපතල කොන්දේසි දාන්න ඕන කියලායි. රටේ සිද්ධ වුණ දූෂණය නවත්වන්න නම් එහෙම කොන්දේසි ඕන කියලායි. ඊළඟට එයාලගේ ආණ්ඩුවේ අනාගත අගමැති විජිත හේරත් මැතිඳුන් පුවත්පත්වලට කියලා තිබුණේ IMF ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එතුමන්ලගේ ආණ්ඩුවක් යටතේ අවශ්‍ය වුණොත් IMF යනවා කියලායි. හරි, ඒවත් වැරදි කියමුකෝ. හැබැයි අනුර දිසානායක අනාගත ජනාධිපතිතුමත් ඒ කතාව කිව්වා. ඒත් ප්‍රසිද්ධ රූපවාහිනී සංවාදයකදී. අනුර දිසානායක අනාගත ජනාධිපතිතුමා කිව්වේ ඉස්සර වෙලාවම අපි කරන්නේ ගෙවන්න තියෙන ණය ටික කල් දා ගන්නවා. ඊළඟට සහන පදනමින් තවත් ණයක් ගන්නවා කියලා. ඉතින් එහෙම ණයක් ගන්න තියෙන්නේ එක්ක ලෝක බැංකුවෙන් නැත්නම් ආසියානු සංවර්ධන බැංකුවෙන්. හැබැයි ඒ වෙනකොට අපි බංකොලොත් භාවය ප්‍රකාශ කරලා තිබුණු හින්දා අපිට යන්න තිබුණු එකම තැන IMF කියන එක විතරයි. එහෙම නැතුව යන්න වෙන තැනක් තිබුණේ නැහැ. රටේ රාළ හිතන්නේ නැහැ අනුර කුමාරට බ්‍රෑන්ඩඩ් කලිසම් කමීස අරන් දෙන කම්පැනි යාළුවන්ට ණයක් දීලා අපිව ගොඩ දා ගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම අපේ රට පත්වෙච්ච අසරණ භාවය ඉස්සරහා අනුර කුමාරලට උත්තරයක් තිබුණේ නැහැ. රනිල් කියපු IMF ගමන හැර වෙනත් උත්තරයක් කවුරුත් කිව්වේ නැහැ. කාගෙත් තිබුණේ බොරු පම්පෝරි සහ විවේචන විතරයි. ඒව මැද්දේ රනිල් IMF ගියා. ගිහින් IMF විස්තීර්ණ ණය පහසුකමයි ණය ප්‍රතිව්‍යුහගත කරගන්න අවශ්‍ය සහතිකයයි අරන් ආවා. අදත් අපිට ගන්න වෙලා තියෙන්නේ ණය තමයි. අනුරල හිටියා කියලා ඒක පරිත්‍යාගයක් වෙන්නේ නැහැ. හැබැයි ණය අරන් හරි IMF කොන්දේසි වලට යටත් වෙලා රට ගොඩ ගන්න තියෙන අවසන් අවස්ථාව මේක. ඒකට දායක නොවි ගොන් පාට් දාන අනුර කුමාරලට දේශපාලන තක්කඩි කියනවා හැර වෙන මොකක් කියන්නද? එතනදි තමයි නන්දලාල්ගේ භූමිකාව මේ රටට වැදගත් වෙන්නේ. නන්දලාල් IMF ක්‍රියාවලිය පණ ගන්වා ගන්න යෝධ ශක්තියක් වුණා. ඒක හෙටටත් වැදගත්. නන්දලාල් විතරක් නෙවෙයි මුදල් රාජ්‍ය ඇමතිලා දෙන්න ෂෙහන් සේමසිංහයි රංජිත් සියබලපිටියයි ලොකු මහන්සියක් වුණා. එයාලා ගැන ඔයාලට නෙවෙයි අපිටත් විවේචන තියෙනවා. ඒත් මේ රට හුස්ප ගන්න කරපු අරගලය ඇතුලේ ඒකට ජීවය පිමින්න ගත්ත උත්සාහය ඇතුලේ එයාලගේ දාඩිය මහන්සියක් තියෙනවා. ඒකට වටිනාකමක් දෙන්න රටේ රාළ නම් එක මොහොතක්වත් පැකිලෙන්නේ නැහැ. දැන් ගොඩක් අය කියන්නේ අනුරල කරන්න හදන්නේ IMF ක්‍රියාවලිය කඩාකප්පල් කරන්න කියලා. ඔව්, එහෙම එකක් අනුරගේ හිතේ අනිවාර්යයෙන්ම ඇති. ඒත් දැන් අනුරලට කරන්න පුළුවන් ඉටි ගෙඩියක් නැහැ. ජවිපෙ මේ කරන්නේ රටට හතුරු වෙන ගමන් Tamanගේ දුප්පත්කම, දේශපාලන බංකොලොත්භාවය ලෝකට පෙන්වන එකයි. රට බංකොලොත්භාවයෙන් මුදවා ගත්තත් ජවිපෙ නම් ඒ දේශපාලන බංකොලොත්භාවයෙන් මුදවා ගන්න බෑ. ඇත්තටම අද ජවිපෙ කියන්නේ
මතවාදීමය වශයෙන් සහ උපක්‍රම අතෙන් බිඳුවටම වැටුණු පක්ෂයක්. ලංකා ඉතිහාසයේ දැවැන්තම මතවාදී ආධිපත්‍ය දරපු පක්ෂය අද අනුර දිසානායකලා කනත්තට ගෙලින් ඉවරයි. ඉතිහාසයේ ජොබිපේ සහ විජේවීරලා කරපු විග්‍රහයන් තව අවුරුදු 100 ගාණක් ඉස්සරහට වළංගුව තියේ. අද අනුරල කරන්නේ ඒ විග්‍රහයන්ට නිග්‍රහ කරන එකයි. ඇත්තරම අනුර කියන්නේ කටින් බතල හිටවන මඩකරි වැඩව සම් විප්ලවවාදී. අනුරලගේ මේ මතවාදී දුර්වලකමට එකම හේතුව එයාලා කරන සිද්ධි පස්සේ හඹාගෙන යාමේ දේශපාලනයයි. උපාය මාර්ගයට අදාළ දේශපාලනයක් අද ජොබිපේ කරන්නේ නැහැ. ඒකයි විවේචනය කරන්න ඕන තැනදී විවේචනය නොකර මග හරින්නේ. හැබැයි Tamanට වාසි තැනක් ආපු ගමන් ඉතිහාසයේ Taman කරපු වැරද්ද ඉස්සර වෙලාම කරන්නේ ජොබිපේ. එදා රටේ බංකොලොත්කම ප්‍රකාශයට පත් කරනකොට කරන්න තියෙන විවේචනය ජොබිපේ කරන්නේ අද රට බංකොලොත්කමින් මිදෙමින් තියෙන වෙලාවේ. එදා බංකොලොත්කම ප්‍රකාශයට පත් කිරීම වැරදි නම් ඇයි කටවහගෙන හිටියේ? ඒ කියන්නේ ජොබිපේටත් බංකොලොත් වටක් ඕන වෙලා තිබුණ හින්දා නෙවෙයිද? ජොබිපේ අද සජීවීව අපි ඉස්සරහා හිටියට ජොබිපේ මනස, හැඟීම් සහ උපක්‍රම සියල්ල දියන්නේ අතීතේ. ඒවා සියල්ල යල් පැනලා ජොබිපේ කියන්නේ යල් පැනපු වැඩවසම් ප්‍රපංචයක්. ඇත්තටම ජොබිපේ ගෝත්‍රිකයි. අදත් රටේ රාළට ජොබිපේ නායකින්ට කියන්න කතාවක් ඉතිරි වෙලා තියෙනවා. ජොබිපේ ඉතිහාසයේ හිටියේ අනාගතයේ ජීවත් වෙන මිනිස්සු. අනුරල වගේ වැඩවසම් බයියෝ නෙවෙයි. එහෙනම් ගිහින් ගෙන්නම්. ජය වේවා. මීට රටේ රාළ.